Hi! Welcome or welcome back to my YouTube channel. ඔගොල්ලෝ මගේ channel එකට ආලොත් නම් මම නේරා. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ ඔයගොල්ලෝ ගොඩාක්ම ඉල්ලන හැබැයි ඔයගොල්ලන්ට ගොඩාක් කලකට විස්තර හොයාගන්න වෙන්නේ නැති topic එකක් ගැන. ඒක මගේ community එකේ ගොඩක් ඉන්නේ teenagers ලා 20s 30s වල ඉන්න කට්ටිය. ඉතින් ඒ හින්දා මට හිතුණා teenage skin care routine එකක් අරගෙන එන්න. මම අද ඔයගොල්ලොත් එක්ක teenage skin care routine එක කොහොමද හදාගන්නේ කියන එක විතරක් නෙමෙයි, ඔයගොල්ලන්ගේ ඔය වයසේදී අවුරුදු 13 19 20 ඔය වයසේදී ඔයගොල්ලන්ගේ අතින් වෙන skin care mistakes මොනවද, ඔයගොල්ලෝ කොහොමද ඒවා avoid කරන්නේ, අපි මේ ඔක්කොම ගැන හොඳ discussion එකක් කරමුද? අපි මුලින්ම කතා කරමු ඔයගොල්ලන්ගේ ඔය චූටි වයසේදී වෙන skin care mistakes මොනවද කියලා. පළවෙනි එක තමයි whitening creams ගන්න එක. මේක මම skin whitening ගැන වෙනම වීඩියෝ එකක් කරන්න පොඩ්කාස්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නේ. ඒත් මෙතනදිත් මම ඔයගොල්ලන්ට කියනවා, ඕගොල්ලෝ ඒ කියන්නේ මේකට කාටවත් ඇත්තටම බැනලා වැඩක් නැහැ. පුංචි කාලේ ඉඳන් අපිට උගන්වලා තියෙන සහ පුංචි කාලේ ඉඳන් අපේ ඔළුවට දාලා තියෙන සහ අපි දැකලා තියෙන දේ තමයි හැම වෙලෙම සුදු තමයි ලස්සන, සුදු කියන්නේ ලස්සන. බබෙක් වුණත් ඉපදුන ගමන් කට්ටිය අහන්නේ සුදුද කළුද කියලා. අන්නේ ඒ තරමටම මම දන්නේ මේක ගොඩාක් කලාවට අපේ රටේ විතරක් නෙමෙයි බ්‍රවුන් ස්කින් එකක් තියෙන මිනිස්සු ජීවත් වෙන countries හැම එකකම වගේ දකින්න ලැබෙන දෙයක් තමයි සුදු හමකට තියෙන ආසාව. ඒ වගේම සුදු හමවල තියෙන කට්ටිය ස්කින් එක ටෑන් කරගන්න දඟලනවා. ඉතින් මේක දෙපැත්තෙම වෙන දෙයක්. ඉතින් මේ හින්දා තමයි ගොඩාක් කලාවට තරුණ ළමයි සුදු වෙන්න ආස කරන්නේ. ඒ කලින් ෂූටිනේ එතකොට ලොකුවට තේරුමක් නැහැ. ඉතින් අනිත් අයත් ගන්නවනේ කිසි අවුලක් නැහැ නේ කියලා. දෙමාපියන්ගේ සල්ලි වලින් හරි කමක් නැහැ. කොහොම හරි සුදු වෙන්න කියලා හිතාගෙන ඉතින් මේවා ගන්නවා. මේවා ගත්තට පස්සේ අන්තිමට මූණේ හොඳ කරන්න බැරි තරම් විදිහේ pimples ගොඩාක් ඇති කරගෙන තමයි අන්තිමට නවතින්න වෙන්නේ. pimples විතරක් නෙමෙයි ගොඩාක් skin cancers වගේ දීර්ඝකාලීන skin problems පවා ඇති වෙනවා. හේතුව මේවා කිසිම ක්‍රමවත් විදිහකට නෙමෙයි හදන්නේ. මොකක් හරි product එකක් ගණන් වැඩි කියන්නේ ඒ product එක හොඳයි කියන එක නෙමෙයි ළමයි. කෙනෙක්ට ලොකු ගාණක් දීලා වාට බොරුවක් විකුණන්න පුළුවන්. එතකොට දැන් TikTok එකේ හැම ගොඩාක් ඔය whitening creams ගොඩාක් promote කරනවා. එක 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 කට්ටිය තම තමන්ගේ creams තමම whitening වලට අහු වෙන්න එපා. ඊට පස්සේ මේවා ගෑවට පස්සේ මේවා ගාණකම් විතරයි. ඊට පස්සේ අර මූණේ අර එන පෙනුම, අර ගෙඩි ගොඩාක් ඇවිල්ලා එන පෙනුම කිසිම දෙකින් හදා ගන්න බෑ. ඒකෙදි තේරෙනවා skin එකේ පාට නෙමේ, skin එකේ pimples නැතුව clear skin එකක් තියාගන්න එක තමයි වැදගත්කම කියලා කොඩ දෙනෙක් මේවා ගාලා අනේ මට මේ රියැක්ෂන් එකව අර රියැක්ෂන් එකව කියලා ගොඩාක් දෙනෙක් දුක් වෙනවා. ඒ වගේම මහරු මේ මොකක්ද වට තියෙන සුදුසුකම කියලා අහුවම තමන්ගේ business එක register කරපු certificate එක පෙන්නනවා. එහෙම නෙමේ කිසියම් දෙයක් විකුණනකොට කිසියම් දෙයක් ඔයා ගන්නකොට ඔයා බලන්න ඕනේ මේකේ තියෙන තත්ත්ව සහතික මොනවද කියන එක. මොනවද මේකේ තියෙන ingredients කියන එක. ඉතින් එතකොට සහ ප්‍රමිතියක් නැතුව හදන දේවල් වල ඔය ඒකල ගාන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒව ඇත්තටම ඇතුලේ ඇත්තෙත් නැහැ. ප්ලීස් වඳින්නම් වයිට්නින් ක්‍රීම්ස් නම් ඔයාලගේ මේ පුංචි හැමට එකතු කරන්න එපා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අවුරුදු 18 19 වෙනකොට ඔයාලගේ හැම ලස්සන වෙනවා. හරිද? ඒගොම ඔයගොල්ලන්ට මොන හරි ට්‍රීට්මන්ට් එකක් හරි ඒ කාලෙදී කරගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් ඉවසන් ඉන්න. වයිට්නින් ක්‍රීම් ගහලා ඔයගොල්ලන්ගේ ස්කින් එක විනාශ කරගන්න එපා. ඊළඟට දෙවෙනි කාරණේ අපි සාමාන්‍යයෙන් ඔය ඊස්තටික් වීඩියෝස් එහෙම බලනවා. මම දන්නේ මම නම් බලනවා මේ Pinterest එකේ එහෙමත් තියෙනවා, මේ TikTok එකේ එහෙමත් තියෙනවා, girly aesthetic ඔය pink aesthetic එක වගේ අර ගොඩාක් එක එක products ගොඩාක් ගාන විදිහේ videos. හරිද? දැන් මේවා දැක්කට පස්සේ අපිටත් හරි ආසයි අර එක එක products ඒගොල්ලෝ apply කරනවා. හරි ලස්සනට serum bottles වලින් ඔහොමම ඒවා දැක්කට පස්සේ අපිටත් හරි ආසයි. ඒත් ඇත්තටම ඔයාගේ මූණට එහෙම chemicals ගොඩාක් ඔයා එහෙම දාන්න ඕනේ නෑ. ඔයාගේ හැම ලස්සනට තියාගන්න සහ ඔයා teenager කෙනෙක් නම් ප්ලීස් ප්‍රොඩක්ට්ස් ගොඩාක් වගේ මූණට පාවිච්චි කරන්න එපා. එක එක ප්‍රොඩක්ට්ස් වගේ මූණට පාවිච්චි කරන්න එපා. ඔයාට ඕන කරන්නේ හරිම සීමිත ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයයි. මම ස්කින් කෙයාර් රූටින් එක ගැන කතා කරද්දී මම ටික කියන්න, කිසිම අනවශ්‍ය ප්‍රොඩක්ට් එකක් මූණට ගන්න එපා. just for the aesthetic එක 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 කියලා ගන්න එපා. හරිද? ඊළඟට තුන්වෙනි එක ඔයගොල්ලෝ හිතන්නේවත් නැති දෙයක්. ගොඩාක් වෙලාවට අපි දැන් teenagers ලා කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේනේ. අපි සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ කොහොමද ඔය එක එක දේවල් මූණ ගන්න බයයිනේ. හැබැයි අපි ඔය ස්වභාවික එක එක දේවල් packs aroma මූණ ගන්න scrubs එහෙම try කරලා බලන්න බය නැහැ. ඉතින් අර ස්වභාවික දෙයක් නේ කියන එක ඔළුවේ තියෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට ඔයා කරගන්න ලොකුම වැරද්දක් තමයි තුන්වෙනි වැරද්ද ස්වභාවික එක එක packs මූණේ try කරන එක. හරිද?
එක හේතුවක් සමහර ස්ක්‍රබ්ස් වලින් ඔයගොල්ලෝගේ මුණ වලට එක්ස්ෆෝලියේට් වෙලා අර සාම හැමේ තියෙන තෙතමන ගතියක් නැති වෙලා වගේ හැම විනාශ වෙනවා. අනිත් හේතුව තමයි ගොඩාක් වෙලාවට දැන් අපේ ලංකාවේ හැම ගත්තොත් අපි මොනවා හරි ඔය එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න බෙහෙත් බඩු කඩවල වලින්නේ. දැන් නිකන් ගන්න හිතනකෝ එක එක පැක්ස් තියෙන කඩල පිටි තක්කාලි මේ හොඳ පැක්ස් තියෙනවා හරිද? ඒ වුණාට ඔයා මේක දැන් ගන්නකොට මේක පිරිසිදු නැත්තම් මේ එක එක මේ පිටි එක එක පවුඩර් වල කහ කුඩු ඒවා මොනවා හොයවා මේවා වල එක එක විසබීජ හිනන ගොඩක් තියෙනවා ළමයි දූවිලි හිනන ගොඩක් තියෙනවා හරිද? ඉතින් දැන් මේක ඔයා ගිහලා එකපාර මූණේ ඇප්ලයි කරාට පස්සේ සුදු වෙනවා මූණ පැහැපත් වෙනවා නෙමෙයි මූණ එකපාරටම ඉරිටේට් වෙලා රතු වෙලා මූණේ බිබිලි දාන්න පටන් ගන්නවා. ඉතින් මම ගොඩාක් කලවට දකිනවා මේ ස්වභාවික සත්කාරය මෙහෙම මගේ පිම්පල් සඳ කරා පැහැපත් කරා කීකී ගොඩක් තියෙනවා. ස්වභාවික දේවල් වලට බයිනවා නෙමෙයි ස්වභාවික හොඳ ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඒ වුණාට ආගේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල පිරිසිදුතාව මත සහ ඔයා ඒකේ ට්‍රීට්මන්ට්ස් කරන ෆ්‍රීක්වෙන්සි එක ගොඩාක් හැම්බෙලේ මුණ ස්ක්‍රබ් කරනවා නම් ඔයාගේ ස්කින් බැරි එක විනාශ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරගන්න එපා. අනවශ්‍ය විදිහේ එක 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 ස්වභාවික දේවල් පැක්ස් මුණ දාන්න යන්න එපා. ඊළඟට හතරවෙනි වැරද්ද තමයි ඔයගොල්ලන්ගේ අතින් වෙන ගොඩාක් වෙලාවට ඔයාලගේ ස්කූල් යන කාලේ ඔයාලට දාඩිය දානවා, මුණේ තෙල් එනවා, හෝමෝනල් චේන්ජස් වෙනවා. ඉතින් ඒකත් එක්ක ඕගොල්ලෝ ගොඩාක් හැම එක්ස්ෆෝලියේට් කරනවා වැඩි. හරිද? ගොඩාක් හැම ස්ක්‍රබ් කරන්න යන්න. එහෙම කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් වැඩි හිටියෙක් වුණත් මූණ ස්ක්‍රබ් කරනවා නම් කරන්න ඕනේ. මොකක් හරි එක්ස්ෆෝලියේෂන් එකක් මොනම හරි විදිහකින් කරනවා නම් ඒක කරන්න ඕනේ අඩුම කෙනෙක්. කරන්න ඕනේ උපරිම සතියට පාරයි. ඊට වඩා ෆ්‍රීක්වෙන්සි එකකින් කරන්න හොඳ නෑ. අපේ ස්කින් බැරි එක විනාශ වෙනවා. අපි ඩෙඩ් සෙල්ස් ඉවත් කරගන්න කියලා ඒක කරලා අන්තිමට අපේ ස්කින් එක ස්කින් බැරි එක විනාශ වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් එක එක ස්ක්‍රබ් එහෙම කරන්න යන්න එපා ඔයාගේ මූණට. ඊට පස්සෙ ඔයා ගොඩාක් එක්ස්ෆෝලියේට් කරනකොට ඔයාගේ මූණ ගොඩාක් වියලෙනවා. හරිද? අර ඔයගොල්ලෝ පුංචි කාලේදී ඔයගොල්ලෝගේ මූණේ හරි ලස්සන. ඔයගොල්ලෝ 5 වසර වගේ වෙනකොට ඔයාලගේ හැම හරි ලස්සනයි ළමයි. හරිම තෙතමනයක් තියෙන හරි ලස්සනමක් ඔයාලට තියෙන්නේ. ඔයාලා එක්ස්ෆෝලියේට් කියන්නේ පොඩ්ඩක් පිම්පල් එකක් දෙකක් ආපු ගමන් මූණ එක්ස්ෆෝලියේට් කරන්න පටන් ගන්නවා. ආමර පිම්පල් ඊයේ කියලා හිතාගෙන. ඊට පස්සෙ ඔයගොල්ලෝගේ මූණ හරි වියලෙනවා. ඔයගොල්ලෝගේ හැම තිබ්බාර ලස්සන ෂූටි පාට නැති වෙලා යනවා. ඉතින් ඒකෙහිඳ ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඒක තමයි හතරවෙනි එක. ඒ හතර තමයි ඔයගොල්ලෝ අවොයිඩ් කරන්න ඕනේ මේන් හතර. මට මතක වෙන විදිහට පළවෙනි එක තමයි වයිට්නින් ක්‍රීම් ගන්න එපා කිසිම හේතුවක් හින්දා. ඊළඟට එක එක ගොඩාක් ප්‍රොඩක්ට්ස් එක්ක ස්කින් කෙයාර් රුටින් එක හදාගෙන පාවිච්චි කරන්න යන්න එපා ඔය වයසේදී. ඊළඟට තුන්වෙනි එක තමයි ස්වභාවික දේවල් වලට ඔයගොල්ලෝ බය නැහැ. එහෙමයි කියලා ස්වභාවික දේවල් පැක්ස් ගොඩක් දාන්න යන්න එපා. ඒවල ගොඩාක් ඔයගොල්ලෝගේ ඉන්ග්‍රීඩියන්ට්ස් පිරිසිදු නැති වුණාම ඔයගොල්ලෝගේ මොන විබිලි ඇවිල්ලා ඔයගොල්ලෝගේ ස්කින් එක විනාශ වෙනවා. ඒක ඒ වැරද්ද කරගන්න එපා. ඊළඟට හතරවෙනි එක තමයි ඕ එක්ස්ෆෝලියේට් කරන්න, ඕව ක්ලින්ස් කරන්න, මේ ස්ක්‍රබ් කරන්න ඕනට වඩා යන්න එපා ඔයාගේ මූණ. ඒකිනුත් ඔයාගේ ස්කින් බැරි එක විනාශ වෙන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයගොල්ලොන්ට ওই කාලෙදී ඇති කරගන්න පුළුවන් හරිම ලේසි හැබිට්ස් දෙකක් තියෙනවා. ඕගොල්ලොන්ට ওই කාලෙදී පොඩි පොඩි බිබිලි පිම්පල්ස් එන්න ලොකුම ලොකු හේතුවක් තමයි හෝමෝනල් චේන්ජස්. හරිද? හැබැයි ඊට අමතරව ගොඩාක් කලවට පිරිමි ළමයින්ට එහෙම මූණේ ගොඩක් බිබිලි එන හේතුවක් තමයි ඔයාලගේ ඔළුවේ හිස් සොරි තියෙන එක. හරිද? ඩැන්ඩ්‍රෆ්. එතකොට ඔයාලා මුලින්ම ඒකට ට්‍රීට් කරගෙන ඉන්න ඕනේ. හරිද? දැන් සාමාන්‍යයෙන් ඔයාත් පිරිමි ළමයෙක් නම් ඔයාට ඩැන්ඩ්‍රෆ් තියෙනවා නම් ගොඩාක් මූණේ ඔය පිම්පල්ස් එන බලනවා. ඉතින් එතකොට ඔයා මුලින්ම ඒක හොඳ කරගෙන ඉන්න ඕනේ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පුවක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඩැන්ඩ්‍රෆ් වලට මොනවා හරි බෙහෙත් ගන්න. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට තේ ඊට පස්සේ හොඳ මොකක් හරි ෂැම්පු එකක් රෙකමන්ඩ් කරන. එහෙම නැත්නම් ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු එහෙම ගන්නත් තියෙනවා. ඩැන්ඩ්‍රෆ් ඇති වෙන්නේ හිස් කබලේ වියලි වුණාම. ඉතින් එතකොට ඔයගොල්ලන්ට හොඳ හෙයා ඔයිලාව ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර මේ පොඩක් අර වියලි ගතිය පොඩ්ඩක් නැති කරගන්න. ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට ඩැන්ඩ්‍රෆ් වලට කරලා ඩැන්ඩ්‍රෆ් මුලින්ම හොඳ කරගෙන ඉන්න ඕනේ. ওই පිම්පල්ස් එන එක පොඩි පොඩි බිබිලි එන එක නවත්ත ගන්න. අනිත් එක තමයි පිලෝ කේස් එක. අපේ කොට්ට උරය ඒකේ අපේ ඔළුවේ ඉස්සෝරි අපේ ඔක්කොම ජරා ඔක්කොම ඒකේ තියෙනවා. හරිද? ඉතින් එතකොට ඔයගොල්ලෝ ඒක මාරු කරන්නේ නැත්තම් ඒ කියන්නේ එකම කොට්ට උරේ තිබ්බට කමක් නැහැ. උදේ එක හොදලා වේලෙන්න දාන්න. හවස් වෙද්දි එක වේලෙලා තියෙනවනේ. ආයි දාගෙන පාවිච්චි කරන්න. එකම එක තිබ්බට කමක් නැහැ. හොදලා පාවිච්චි කරන්න. ඒ කියන්නේ සතියට පාරක්වත් කොට්ට උරේ හොදන්න.
හොදලා අවු දාලා පාවිච්චි කරන්න ලොකු වෙනසක් තියෙයි. ඔයගොල්ලන්ට පොඩි පොඩි විබිලි දාන පිම්පල්ස් ගොඩක් එන ටීනේජර් කෙනෙක් නම් ටීනේජර් කෙනෙක් නෙමෙයි ඕනම වයසක කෙනෙක්ට මේක අදාළයි. අපි බලමු කොහොමද ටීනේජර් කෙනෙක් ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්නේ කියලා. පළවෙනි කාරණේ, ටීනේජර් කෙනෙක් එහෙම ස්කින් කෙයාර් රුටින් එකක් කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයි. හේතුව මේක ඔයගොල්ලන්ගේ හැරිම පුනාට සමයක් නේ. එතකොට ඔයාලගේ හෝමෝන්ස් අතින් මේ ගොඩක් දේවල් අතින් ඔයාලගේ ලොකු වෙනස්කම් වෙනවා. ඒ වගේම ඔගොල්ලෝ ඉස්කෝලේ යනකොට, ඔගොල්ලෝ ස්පෝර්ට්ස් කරනකොට ගොඩාක් දූවිලි වලට අවුවට ඔයාලා ගොඩාක් නිරාවරණය වෙනවා මේ කාලෙදී. ඉතින් එතකොට ඔයාලට එහෙම ස්කින් කෙයාර් රුටින් එකක් කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයි. හරිද? ඒ වුණාට ඔගොල්ලෝ ගොඩ දෙනෙක් මේ ප්‍රශ්නේ අහන හින්දා සහ ක්ලියර් ආන්සර්ක් දෙන්න ඕන හින්දා මම ඔගොල්ලන්ට ඒ ගැන දේවල් ටිකක් කියලා දෙන්නම්. පළවෙනි එක තමයි, පළවෙනි එක අපේ ස්කින් කෙයාර් රුටින් එකේ මුණ හොඳට පිරිසිදු කරගන්න එකනේ. එතකොට මුණ ක්ලෙන්ස් කරගන්න එක. එතකොට දැන් ඔය নানা ආකාර එක එක ක්ලෙන්සස් පාවිච්චි කරන්න යන්න එපා. ඔයාලා පොඩි කාලේ සුදු පාට බේබි සෝප් එකකින් මුණ හේදුවේ එක එක নানা ආකාර ෆේස් වොෂ් ගන්න යන්න එපා. හරිම ජෙන්ටල් ක්ලෙන්සස් තියෙනවා. මොනවද? සෙරාෆි, සෙටෆිල් ඒවල. අපි දැන් ටීනේජ් කාලේ අපිට උවට වේදන් කරන්න සල්ලි නෑනේ ළමයි. අපි ඉස්කෝලේ යනවානේ. අපිට හැම වෙලේම අම්මලා තාත්තාට ඔක්ක එකේ කරදර කරන්නත් බෑනේ. ඉතින් ෆේස් වොෂ් එක අවශ්‍යම නම් ඇක්නීස් කියන බ්‍රෑන්ඩ් එකේ ACNES ඒ බ්‍රෑන්ඩ් එකේ ෆේස් වොෂ් එකක් තියෙනවා. පිම්පල්ස් වලටම එකක් තියෙනවා. ගොඩක් වෙලාවට ඩර්මටොලොජිස්ට්ලා එහෙමත් පිම්පල්ස් වලට බෙහෙත් ගන්න ගියාම ඒක රෙකමන්ඩ් කරනවා. ඒකේ චූටි බින්දුවක් ගත්තම හොඳට ෆෝම් එක හැදෙනවා. ඒක හොඳට මුනේ මසාජ් කරන්න විනාඩියක් දෙකක්. හරිද? විනාඩියකට වඩා අඩු කරන්න එපා. ඔයා සල්ලි දීලා ලෙන්ස් එකක් ගන්න එකේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔයා හරියට මුණ හොදන්නේ නැත්තම් ඊළඟට හැම වෙලේම මූණ පිරිසිදු කරන්න යන්නත් එපා. කියන්නේ දවසට 3-4 පාරක් මූණ හොදන්න, සබංගගා මූණ හොදන්න එහෙම යන්න එපා. වතුරෙන් මූණ හොදන්න. හැබැයි අර ඔයගොල්ලෝ ක්ලෙන්ස් කරන්න පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක මූණට දෙපාරකට වඩා දවසකට ඇප්ලයි කරන්න එපා. ඒකෙන් ඔයගොල්ලගේ හැම ගොඩාක් ඩ්‍රයි වෙන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට එක එක සීරම් මූණ වෙන්නේ නැහැ. මම පටන් ගන්නකොටම කිව්වා ඔයගොල්ලෝගේ වෙන මිස්ටේක් එකක් තමයි ගොඩාක් ඒ ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරන එක ගොඩාක් ප්‍රොඩක්ට්ස් මූණේ උලා ගන්න එක කියලා. හරිද? ඒක කරන්න යන්න එපා. ගොඩාක් ප්‍රොඩක්ට්ස් ට්‍රයි කරන එක ගොඩාක් එක එක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට අවශ්‍යම නම් ඔයගොල්ලෝ මොයිස්චරයිසර් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ පිම්පල්ස් එන වගේ ළමෙක් නම් ගොඩාක් ක්‍රීම් බේස්ඩ් මොයිස්චරයිසර්ස් පාවිච්චි කරන්න යන්න එපා. ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝ දැන් කියන්නේ එළියට යනවා, අවුවට යනවා. ඉතින් එතකොට මූණේ ආයි ගෙඩි එන්න බලනවා වැඩි. ඉතින් වාට වේලිහමක් තියෙනවා නම් ඔයගොල්ලෝ මොයිස්චරයිසර් පාවිච්චි කරන්න. ඒ වගේම හොඳට වතුර බොන්න. දවසකට ලීටර 4ක් විතර, 3ක් 4ක් හොඳට වතුර බොන්න. ඔයගොල්ලෝ ඉස්කෝලේ යනකොට ඔයාලට අතින් ගොඩක් මිස් වෙන දෙයක් තමයි වතුර බොන එක. හරිද? අර පොඩි මිලිලීටර් 650ක 700ක ওই වතුර බෝතලයක් නේ ගෙනියන්නේ ඉස්කෝලේ. ඊට පස්සේ එකමාර වෙන කම්මේ බෝතල් තමයි තියෙන්නේ. රිෆිල් කරගන්නේ නැහැ ගොඩක් දෙනෙක්. ඉතින් එතකොට වතුර බොන එක ගොඩාක් අඩුයි ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාට පස්සේ. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් හොඳට වතුර බොන්න ඔය කාලෙදී. ඒ වගේම වියලිහමක් තියෙනවා නම් හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. සෙරාවි, සෙටෆිල් වගේ ඒවා හොඳ මොයිස්චරයිසර්ස් තියෙනවා. ඒ වගේම අර මං කලින් කිව්ව ඇක්නීස් කියන බ්‍රෑන්ඩ් එකෙත් ජෙල් බේස්ඩ් මොයිස්චරයිසර් එකක් තියෙනවා. ඇලෝ ජෙල් එකක්. ඒකත් මම පාවිච්චි කරලා තියෙනවා. මට නම් ෂේප් මම රෙකමෙන්ඩ් කරනවා නෙමෙයි, මම ඔයගොල්ලන්ට එක එක සජෙෂන්ස් කියන්නේ මේ මොනවද තියෙන ඔප්ෂන්ස් කියලා. ඊළඟට ඔයගොල්ලෝ මොනවාම හරි ප්‍රොඩක්ට් එකක් ගන්නකොට ඊළඟට AliExpress එකෙන් දරාසකින් වගේ එහෙම ගන්න එපා. පුළුවන් තරම් ඒ වගේම pages සමහර ඒවා තියෙනවා fake products විගුණන එහෙම ගන්න එපා. මොනවා හරි يعني විශ්වාස කරන්න පුළුවන් තැනකින් ගන්න වඩාත්ම හොඳයි. ඔයගොල්ලෝ රටෙන් ඉඳන් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි මේවා අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ස්කින් කෙයාර් රුටින් එකක් ඉල්ලපු හින්දා මම මේක කරන්නේ නැතුව එහෙම අත්‍යවශ්‍ය නැහැ. ඔයගොල්ලෝගේ කාලේ ඔය හැමතෙ ගොඩාක් දේවල් එක එක දේවල් එහෙම දාන්න අවශ්‍ය නැහැ. ඊළඟට sunscreen එකක්. ඔයගොල්ලන්ට sunscreen එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩාක් chemicals එහෙම නැති, white cast ඉතුරු වෙන්නේ නැති හොඳ brand එකක sunscreen එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ skin 1004 කියන එකේ sunscreen එකක්. එහෙමයි කියලා කවදාවත් white cast ඉතුරු වෙන හොඳ නැති sunscreen එකක් apply කරන්න එපා. හේතුව අපි අන්තිමට අර කළු වෙන එක, අපි හැම පිච්චෙන එක, damage වෙන එක නවත්තන්න sunscreen ගන්නවා. හැබැයි ඒ sunscreen එක හොඳ නැත්නම් අන්තිම
අන්තිමට මුණ විබිලි ගොඩක් දාලා එහෙම තමයි අන්තිමට නවතින්නේ. ඉතින් එහෙම අනවශ්‍ය දෙයක් කරගන්න ඕනේ නැහැනේ අපි. ඔයගොල්ලන්ට සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා නම් පාවිච්චි කරන්න, ගන්නවා නම් හොඳ එකක් ගන්න, හොඳ තැනකින් ගන්න. ඒකට මට කියන්න තියෙන අනිත් දේ තමයි කොච්චර සන්ස්ක්‍රීන් ගෑවත් ඒකෙන් නිකන් ඒකෙන් කියන්නේ ඔයාලට හොඳට කුඩේ පැත්තක දාලා හොඳට අවු යන්න පුළුවන් කියලා. හරිද? ඔයගොල්ලෝ හැම වෙලේම කුඩයක් පාවිච්චි කරන්න. ඒ වගේම ගොඩක් ස්පෝර්ට්ස් මීට් වලට අවුවේ යනවා නම් අනිවාර්යෙන් ජැකට් එකක් පාවිච්චි කරන්න. මේ වගේ ප්‍රොටෙක්ටිව් මෙතඩ්ස් ගන්න. හරිද? හැම වෙලේම ජස්ට් සන්ස්ක්‍රීන් එකෙන් හැමදක්ම හරියන්නේ නැහැ. මේක නේ කුඩයක් පාවිච්චි කරන එක, ජැකට් එකක් පාවිච්චි කරන එක ඔව් අපිත් දන්නවනේ, ඔය වැදගත් දේවල් නෙමෙයි කියලා හිතන්න පුළුවන්. හැබැයි ඒක හරීම වැදගත්. ඔයාගේ ස්කින් එකෙන් ඒකට ලැබෙන ප්‍රොටෙක්ෂන් එක ඒක හරීම වැදගත්. හරිද? ඉතින් ඒ හින්දා ඒ දේවල් කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට ඕනම් ලිප් බාම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මම ඒක කියන්නේ විශේෂයෙන්ම ඒ ලෙවල් කාලෙදී ඔයගොල්ලන්ගේ ක්ලාසස් ඔක්කොම ඒසී කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ ලිප්ස් එම වේලෙන්න හැම යන වගේ පුළුවන්. එතකොට ලිප් බාම් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේක හරිම සරලයි. ඔයගොල්ලෝ එහෙම ලොකුවට ස්කින් කෙයාර් රුටින් එකක් මේන්ටේන් කරන්න ඕනේ නැහැ. හොඳ ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න සහ මූණ හොඳට විනාඩි දෙකක් ක්ලෙන්ස් කරන්න, ඒ වගේම දෙපාරකට වඩා දවසකට ක්ලෙන්ස් කරන්න එපා. දෙවැනි එක අපිට පුළුවන් ඕන මොයිස්චරයිසර්ක් පාවිච්චි කරන්න. හැබැයි ඕනට වඩා එක්ස්ෆෝලියේට් කරන්නත් එපා. මොයිස්චරයිසර් ඕනට වඩා කියන්නේ ගොඩක් ක්‍රීම් බේස්ඩ් ඒවා පාවිච්චි කරන්න එපා. ගොඩක් ඔයගොල්ලන්ට මේ පිම්පල්ස් අරාමය එහෙම එනවා නම්. හරිද? මේක වියලි හැමක් තියෙන කටියට තමයි. ඊළඟට තුන්වෙනි එක සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන එක. ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් කරනකොට මේ සන්ස්ක්‍රීන් එකක් වගේ පාවිච්චි කරන එක හරීම වැදගත්. එතකොට සන් බ්ලොක් එකක් වගේ පාවිච්චි කරන එක හරීම වැදගත්. ඔයගොල්ලෝගේ හැම පරිසම් කරගන්න, විශේෂයෙන්ම ඔය ක්‍රිකට්, ස්විමින්, ඔය අවුට්ඩෝර් ස්පෝර්ට්ස් තියෙන්නේ, ඉතින් ඒවා කරනකොට අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නම වෙනවා. ඒක ජස්ට් ඔයාගේ නිකන් ස්කින් එක කළු වෙලා අළු වෙලා යනකින් ආරක්ෂා වෙනවා විතරක්ම නෙමෙයි, ඔයගොල්ලෝ දන්නවා මේ UV කිරණ වලට අනවශ්‍ය විදිහට නිරාවරණය වුණාම ලොง ටර්ම් ස්කින් කැන්සර් වගේ දේවල් බව ඇති වෙන්න පුළුවන් කියලා. ඒ හින්දා හැම වෙලෙම ඔයා හැම අනවශ්‍ය විදිහ අවු වෙන කෙනෙක් නම් ඔයා සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන එක හොඳයි. මුණට විතරක් නෙමෙයි මුළඟටම ඇප්ලයි කරන එක ඇත්තටම හොඳයි. ඊළඟට හතරවෙනි එක ඔයගොල්ලන්ට ලිප් බාම් එකක් ඕනම් පාවිච්චි කරන්න පුළුවන්. තොල් වීලෙනවා හැම ගැලවිලා යනවා වගේ නම් ඔයගොල්ලන්ට ලිප් බාම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට කියන්නම ඕන දේ තමයි ඕගොල්ලෝ ඔය වයසදී ගොඩාක් කලාවට චොක්ලට් කනවා, ස්වීට්ස් කනවා. ඉතින් මේ දේවල් හින්දා ඕගොල්ලෝගේ පිම්පල්ස් එහෙම වෙන කට්ටියගේ පිම්පල්ස් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔය කාලෙදි ඉතින් ওই දේවල් කාලේ නාසයි තමයි. ඒත් ඔයගොල්ලන්ට ගොඩක් පිම්පල්ස් එනවා නම් ඔයගොල්ලෝ ඩයට් එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. මම වීඩියෝ එකක් දාලා තිනවා ගට් හෙල්ත් ටිප්ස් 7ක් කියලා වීඩියෝ එකක්. ඕගොල්ලන්ට ඩයට් එක කොහොමද හදාගන්න ඕනේ කියලා බලා ගන්න ඕන. ඒක බලා ගන්න ස්කින් එක සම්බන්ධයෙන්. ඊට අමතරව ඕගොල්ලන්ට පිම්පල්ස් තියෙනවා නම් අරයා මෙයා කියන ක්‍රීම් අරව මේවා ගගහින් නැතුව ප්ලීස් ගිහිල්ලා ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් පෙන්නලා බෙහෙත් ගන්න. හරිද? ඔයගොල්ලෝ සමහර වෙලාවට කියනවා අනේ මම ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියා ඒත් මට හරි ගියේ නැහනේ කියලා. ඕගොල්ලෝ ට්‍රීට්මන්ට් එකක් සාමාන්‍ය ක්‍රීම් එකක් ගන්නවා නම් හොය මොකක් හෝ වේවා වාට මොන හරි දැන් ඔයා ડોක්ටර් කෙනෙක් ගාවට ගියාට පස්සේ දෙන බෙහෙතක් තියෙනවානේ. ඉතින් අපි මේ බෙහෙත පොඩි කාලයක් පාවිච්චි කරන්න ඕනේ. අපි ඒක පොඩක් මාස දෙකක් විතර ගාලා බලන්න ඕනේ. එතකොට තමයි අපිට රිසල්ට් එකක් පේන්නේ. එක පාටම හරි එහෙම රිසල්ට් එකක් එන්නේ නැහැ කිසිම දෙයකින්. ඉතින් මේ පිම්පල්ස් එන ඉක්මනට අපිට මේ ඒවා නැති කරගන්න අමාරුයි. අපි කන්සිස්ටන්සි එක තියාගන්න ඕනේ අපේ ස්කින් කෙයාර් වලදී පව. ඒ වගේම හරියන්නේ නැත්නම් ડોක්ටරට ගිහින් කියන්න. එතකොට ඔයාට ඊට වඩා ටිකක් ස්ට්‍රොง බෙහෙතක් දෙයි. ඉතින් මම ඔයගොල්ලන්ට පස්සේ වීඩියෝ එකක් කරන්නම් පිම්පල්ස් වලට, ඇක්නි වලට ට්‍රීට්මන්ට් ගැන සහ හයිපර් පිග්මන්ටේෂන් ගැන වෙලාවක් හම්බුනොත්. ඒක තමයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන ටීනේජ් ස්කින් කෙයාර් ගැන. එහෙනම් පරිස්සමින් ඉන්න මගේ ලස්සන ළමයි ටික, මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට දව උනා නම් ලයික් කරන්න, ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් දාන්න, ඒ වගේම මගේ YouTube channel එකට subscribe කරන්න. ඔයගොල්ලෝ මේ වගේ videos වලට ආස නම් එහෙනම් bye.